ඉංග්‍රීසියෙන් පාර කියමුද? ටිකක් හිතන්නකො, කවුරුරි ඔයාගෙන් දන්නේ නැති පාරක් තොටක් ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. ඔයා කොහොමද මේ පුද්ගලයාට හරියටම ඉංග්‍රීසියෙන් පාර කියන්නේ? අන්න ඒක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ. ඒ වගේම තවත් අලුත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි ඔයාලගේ පුංචි පැටව වෙනුවෙන් වයිරල් බීම් කිඩ්ස් කියලා අලුත් YouTube channel එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ channel එකේ තියෙන videos බලලා ඔයාලට පුළුවන් ගෙදරදීම ඔයාලගේ දරු පැටියට ඉංග්‍රීසි ටික උගන්න ගන්න. ඉතින් ඒ channel එකේ videos බලලා ඒව හොඳයි නම් ඔයාලට පුළුවන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න. දැන් අපි අපේ පාඩම් පටන් ගමු. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පාරක් තොටක් ගැන විස්තරයක් ඉදිරිපත් කරද්දී ඒ සඳහා ක්‍රම ගණනාවක්ම තියෙනවා. ගොඩාක් වචන තියෙනවා. හැබැයි මේ ඔක්කොම එකට ඉගෙන ගත්තොත් අපිට පැටරෙන්න ගන්නවා. අන්න ඒක නිසා අත්‍යවශ්‍යම කොටස් ටික මම මේ වීඩියෝ එකෙන් ඔයාලට උගන්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාරක් කියද්දී අපි කාට හරි අපිට අත්‍යවශ්‍යම වන වචන කීපයක් තියෙනවනේ. ඒ වචන එක්ක අපි මේ ගනුදෙනුව කරමු. හොඳයි, දැන් මම කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වචන සෙට් එක මොනවද කියන එක ගැන. අපිට මේ ගෝ කියන වචනය භාවිතා කරලා ගොඩාක් විධික්‍රම තියෙනවා ඉංග්‍රීසියෙන් පාර කියන්න. දකුණු පැත්තට යන්න, වම් පැත්තට යන්න, ඉස්සරහට යන්න, පිටිපස්සට යන්න, උඩින් යන්න, පහළට යන්න, මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපිට ගෝ කියන වචනයත් එක්ක කතා කරන්න පුළුවන්. ඊළඟට ටර්න් කියන වචනය හොඳට මතක තියාගන්න. වාහනයක යන කෙනෙක් වාහනය නතර කරලා පාරක් ඇහුවොත් අන්න එතනදි ඒ පුද්ගලයාට පාර කියනවා නම් අපි භාවිතා කරන්න ඕනේ ගෝ කියන වචනේ නෙමෙයි ටර්න් කියන වචනය. එහෙනම් ටර්න් කියන වචනය භාවිතා කරලා මොන පැත්තටද හැරෙන්න ඕනේ කියන එක ගැන විස්තරයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට ටේක් කියන වචනය. මේ ටේක් කියන වචනය අපි භාවිතා කරනවා යොමු වෙන්න කියන අදහස ඉදිරිපත් කරන්න. මේ පාරට යන්න, අර පාරට යන්න, අතන තියෙන පාරට යන්න, මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්න. මුලින්ම අපි කතා කරන්න යන්නේ මේ ගෝ කියන වචනය ගැන. කවුරු හරි කෙනෙක් පාරේ ඇවිදගෙන යන ගමන් ඔයාගෙන් පාරක් ඇහුවොත් අන්න එතනදී අපිට මේ ගෝ කියන වචනය භාවිතා කරන්න පුළුවන්. ගෝ රයිට් කියලා කිව්වොත් දකුණට යන්න, ගෝ ලෙෆ්ට් කියලා කිව්වොත් වමට යන්න, ඊට පස්සේ ගෝ අප් කියලා කිව්වොත් උඩට යන්න, ගෝ ඩවුන් කියලා කිව්වොත් පහළට යන්න, කන්දක උඩට යන්න, කන්දක පහළට යන්න, එහෙම නැත්නම් මොකක් හරි බිල්ඩින් එකක උඩට යන්න, එහෙම නැත්නම් බිල්ඩින් එකක පහළට යන්න, මෙන්න මේ සඳහා මේ ගෝ අප් සහ ගෝ ඩවුන් කියන වචන දෙක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ගෝ ස්ට්‍රේට් ඇහෙඩ්, ඒකේ තේරුම තමයි කෙලින්ම ඉදිරියට යන්න. ඊළඟට ගෝ ඕවර්, ඒකේ තේරුම තමයි උඩින් යන්න. ඒ කියන්නේ පාලමක් තිබ්බ කියලා හිතන්නකෝ, මේ පාලම උඩින් යන්න කියලා අපි කියන්න ඕනේ. එහෙනම් ගෝ ඕවර් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට ගෝ ත්‍රූ, ඒකේ තේරුම තමයි අතරින් යන්න. මොනවා හරි බිල්ඩින් ටිකක් අතරින් යන්න තියෙනවා කියලා හිතන්නකෝ, එහෙනම් ගෝ ත්‍රූ දීස් බිල්ඩින්ස් කියලා වාට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ටර්න් කියන වචනය ගැන. මම කලිනුත් ඔයාලට කිව්වනේ කවුරු හරි කෙනෙක් වාහනයකින් ඇවිල්ලා පාර අහනවා නම් අන්න එතනදී ගෝ රයිට් ගෝ ලෙෆ්ට් කියලා අපිට කියන්න බෑ. එහෙනම් අපි කියන්න ඕනේ ටර්න් රයිට්, ටර්න් ලෙෆ්ට්, දකුණට හැරෙන්න, වමට හැරෙන්න. මෙන්න මේ විදිහට ටර්න් කියන වචනේ විතරයි අපි භාවිතා කළ යුත්තේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ටේක් කියන වචනය ගැන. පාරක් ගැන සඳහන් කරද්දී අපි පාරේ නම කෙලින්ම සඳහන් කරනවා නම් අන්න එතනදී අපිට මේ ටේක් කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ටේක් මාවතගම රෝඩ්, මාවතගම පාරට යන්න. ටේක් වැල්ලවත්ත රෝඩ්, වැල්ලවත්ත පාරට යන්න. ටේක් කොළඹ රෝඩ්, කොළඹ පාරට යන්න. දැන් මේ විදිහට අපි කෙලින්ම පාරක නම සඳහන් කරනවා නම් එතනදි ටේක් කියන වචනය අපි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා, හිතන්නකො කොහේ හරි තැනක තියෙන වංගුවකින් අපිට හැරෙන්න තියෙනවා කියලා. අන්න එතනදි ඒ වංගුව ගැන සඳහන් කරන්නත් අපි මේ ටේක් කියන වචනය භාවිතා කරනවා. මම ඒ සඳහා වෙනම උදාහරණ දෙකක් යටින් දීලා තියෙනවා. Take the first turn in on the left. වමෙන් තියෙන පළවෙනි හැරවුමින් යන්න. එමත් නැත්නම් වමෙන් තියෙන පළවෙනි හැරවුමින් ගන්න. ඊළඟට take the second turn in on the right. දකුණින් තියෙන දෙවෙනි හැරවුමින් ගන්න. මේ විදිහට හැරෙන තැන ගැන අපිට සඳහන් කරන්න පුළුවන් මේ take කියන වචනය භාවිතා කරලා.
ඔන්න ඊළඟට මම ඔයාලට පුංචි කපටි වැඩක් කියලා දෙන්නයි යන්නේ. හිතන්නක කවුරු හරි ඔයාගෙන් ඉංග්‍රීසි වලින් පාර ඇහුවා කියලා මෙතනදී පාර ගැන ඒ පුද්ගලයාට කියන්න අපිට යම්කිසි කාලයක් අවශ්‍යයි. මොකද අපි හිතින් ටක් ගාලා ප්ලෑන් කරගන්න ඕනේ මෙන්න මේ විදියට තමයි මම මෙයාට පාර කියන්නේ කියලා. ඉතින් ඒකට යම්කිසි කාලයක් ඕනේනේ. ඒ කාලය ලබා ගන්න ඔයාලට පුළුවන් මේ මම දීලා තියෙන වාක්‍ය දෙකෙන් එකක් භාවිතා කරන්න. Not far from here. ඒකේ තේරුම තමයි මෙතන ඉඳන් ගොඩක් දුර නැහැ. Far from here. ඒකේ තේරුම තමයි මෙතන ඉඳන් දුරයි. මේ වාක්‍ය දෙකෙන් එකක් කියන ගමන් ඔයා ටක් කරලා හිතා ගන්න කොයි විදිහටද මම මෙයාට පාර කියන්නේ කියලා. ඊට පස්සේ මම මේ කලින් උගන්වපු වචන ටික භාවිතා කරලා ඔයාලට පුළුවන් අදාළ පාර ලස්සනට ඉංග්‍රීසි වලින් කියන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ අලුත් YouTube channel එක Viral Beam English Academy කියන YouTube channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ තිරේ දිස්සන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරලා ඔයාලට පුළුවන් අපි නිර්මාණය කරලා තියෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීමේ DVD පටය මිලදී ගන්නත්.